ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවි යනවා සියලු දෙනා ලකුණු 506ක් දැවැන්ත ලකුණු 506ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ලකුණු 141ක් ඉදිරියෙන් සිටිනුයි ඉනිම අවසන් වන්නේ. මේ විශේෂම කාරණේ තමයි 6 වන කඩුල වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 199ක සම්බන්ධතාවයක් පවත්වනවා. ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලිය තුල පිටපිටම දෙවන ශතකයක් ලබා ගන්නවා. ඔහු නොදෙවි ලකුණු 145ක් ලබා ගන්නවා. දිනේෂ් චන්දිමාල් හිටපු නායකයා ලකුණු 124ක් ලබා ගන්නවා. අනෙක් කාරණේ තමයි ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයට එරෙහිව ශතක දෙකයි ලබාගෙන තිබෙන්නේ. ඒ දෙකම මෙම තරගාවලිය තුල තමයි සිදු වුණේ. අනෙක් කාරණේ තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලබාගත් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ ස්ථාන 10 අතරට මේ දෙදෙනාම පැමිණ තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඔවුන් දෙදෙනා 9 සහ 10 කියන ස්ථාන දෙකේ සිටින්නේ. ඇන්ජලෝ මැතිව්ස් ශතක 13ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ශතක 12ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 38ක් ලබාගෙන අංක එකේ සිටින්නේ කුමා සංගක්කාර සුපිරි පිතිකරුවා ශ්‍රී ලංකාව බිහි කළ මහල ජයවර්ධන ටෙස්ට් ශතක 34යි අරවින්ද දිසිල්වා ටෙස්ට් ශතක 20යි අතපත්තු 16යි දිල්ෂාන් 16යි සනත් ජයසූරිය 14යි දිමුත් කරුණාරත්න 14යි වර්තමාන නායකයා ඒ වගේම තිලන් සමරවීර 14යි ඇන්ජලෝ මැතිව්ස් 13යි දිනේෂ් චන්දිමාල් 12යි විදිහට තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක ලබාගත් පළවෙනි ස්ථාන 10 ඒ ආකාරයෙන් රැඳී සිටින්නේ. ඇන්ජලෝ මැතිව්ස් මුහුණ දුන්නේ 96 වන ටෙස්ට් තරගයට. ඔහු ලබාගත්තේ 13 වන ශතකයේ අර්ධ ශතක 37ක් සමගින්. ඔහු ලකුණු 6700කට වඩා මේ වන විට ලබාගෙන තිබෙනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් මුහුණ දුන්නේ 66 වන ටෙස්ට් තරගය. ඔහු ලකුණු 4400කට වඩා ලබාගෙන තිබෙනවා. ශතක 12යි අර්ධ ශතක 21ක් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මේ වන විට ලබාගෙන තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.